අවුරුදු දෙකට වැඩි කොවිඩ් පොසිටිව් ළමයින්ට රෝග ලක්ෂණ නැත්නම් නිවස තුලදී රැක බලා ගන්න ඕනේ. මේ නිවස තුලදී ඒ දරුවෝ රැක බලා ගනිද්දී දෙමව්පියෝ වැඩිහිටියෝ විදියට කොහොමද මේ දරුවෙක් බලා ගන්න කියලා අපි කතා කරමු. පළවෙනි මාස 6ක් ඇතුළත ඒ දරුවා ඉන්නවා නම් ඒ දරුවට කොහොමත්ම මව්කිරි ලබා දිය යුතුයි. අපි අවුරුදු දෙකට අඩු ළමයින්ව රෝහලට ඇතුල් කර ගන්නවා. හැබැයි ඉස්සරහට රෝග ලක්ෂණ නැති වුණොත් දෙමව්පියන්ට රෝගය තිබුණත් මව්කිරි ලබා දීම දිගටම ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන් පළවෙනි මාස 6 මව්කිරි පමණක් ලබා දීම කළ යුතුයි. මාස 6ට වැඩි දරුවන්ට මව්කිරි වලට අමතරව ඒ අමතර ආහාර ලබා දීම දිගටම කරගෙන යන්න ඕනේ. අපි දෙමව්පියන්ට හරි ගෙදර කාට හරි කොවිඩ් තියෙනවා නම් ඒ ගෙදර ඒ රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියා මුඛ ආවරණය නිතරම දාගෙන සිටිය යුතුයි. ගෙදර ඉන්න දරුවන්ටත් මුඛ ආවරණ ලබා දිය යුතුයි. අවුරුදු දෙකට වැඩි දරුවන්ට මුඛ ආවරණයක් දැනදිය හැකි. අපිට පුළුවන් නම් ගෙදර වෙන කාමරයක ඒ දරුවෙක් හරි වැඩිහිටියෙක් හරි කොවිඩ් පොසිටිව් නම් තබා ගත යුතුයි. අපිට කාමර වෙනම නැත්තම් ගෙදර සාලෙක් හොනක හරි අපිට තියෙන ප්‍රදේශයේ ආරක්ෂා සහිතව කොවිඩ් රෝගියාව තබා ගත යුතුයි. ඒ කොවිඩ් රෝගීන්ට උණ තියනවා නම් පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දිය යුතුයි. පැරසිටමෝල් වලට අමතරව ඒ ලබා දෙන වේදනා නාශක සහ අනිත් ඒ උනාඩු කිරීමේ බෙහෙත් වර්ග ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොපිනැක් සෝඩියම් වගේ දේවල් මේ අවස්ථාවේදී ලබා නොදිය යුතුයි. දෙමව්පියෝ බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයිද කියලා. එහෙම බය වෙලා පැරසිටමෝල් අනවශ්‍ය විදියට ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නැහැ. පැරසිටමෝල් ප්‍රමාණයට මාත්‍රාවට 90 පමණක් ලබා දිය යුතුයි. කිලෝග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක් වනසේ දවසට උපරිම විදියට 4 සැරයක් පමණක් ලබා දිය යුතුයි. ඊට වැඩිය පැරසිටමෝල් ලබා දුන්නොත් අක්මාවට හානි වෙන්න පුළුවන්. ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොපිනැක් සෝඩියම් වගේ බෙහෙත් ද්‍රව්‍ය දරුවන්ට ලබා දීම මගින් ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. ඩෙන්ගුත් තියෙන අවස්ථාවේ, කොවිඩ් රෝගයක් තියෙන අවස්ථාවේදී අපි මේ ඩයික්ලොපිනැක් සෝඩියම් සහ ඉබුප්‍රොෆෙන් අත්‍යවශ්‍ය කාරණයකට මිසක් ලබා නොදිය යුතුයි. උණයි ෆිට් එකට බය වෙන්න එපා. උණයි ෆිට් එක කියන එක සාමාන්‍යයෙන් මාස 6න් පටන් අරන් අවුරුදු 6 විතරනකොට නැති වෙලා යනවා. ඒකෙන් මොළයට හානියක් සිදු වෙන්නේ නැහැ. බොහෝ විට අම්මලා බය වෙනවා උණයි ෆිට් එක හැදෙන ළමයින්ට ෆිට් එක හැදෙයිද ෆිට් එකෙන් හානියක් වෙයිද. හැබැයි මේ අවස්ථාවේ ඩෙන්ගු තිබුණත් කොවිඩ් තිබුණත් අපි ඉබුප්‍රොෆෙන් හරි ඩයික්ලොපිනැක් සෝඩියම් හරි දුන්නොත් ලේ ගැලීම ඇති වෙලා ඊට වැඩිය හානිදායක වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපි ගෙදර මේ දරුවෝ බලා ගන්න වෙලාවේදී ඒ දරුවන්ට ආරක්ෂාව ලබා දිය යුතුයි, විවේකය ලබා දිය යුතුයි. ඊට අමතරව ඒ දරුවන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දිය යුතුයි. පෝෂ්‍යදායක ආහාර වේලක් කිව්වහම ඒ ගොඩාක් ගණන් ආහාර නෙමෙයි අපි කියන්නේ. අපිට ගෙදර උයන බත් ටික දෙන්න පුළුවන්. බත් එක්ක කොළ జాතියක්, මුරුංගා කොළ, ගොටු කොළ, ඒ වගේ කොළ జాතියක්, වට්ටක්ක බතල වගේ ඒ කහපාට එළවලු జాතියක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව බිත්තර හරි ආල්මස් හරි ඒ වගේ ප්‍රෝටීන් තියෙන ආහාරයක් ලබා දිය හැකි. ඊට අමතරව ඇට జాතියක්, ඒ වගේ අපිට ස්වභාවික ගන්න පුළුවන් ආහාර ලබා දීලා, දියර ආහාර වැඩිපුර ලබා දීලා, පැරසිටමෝල් මාත්‍රාවට ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. ඊට අමතරව අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ අපිටත් රෝගය තියෙන්න පුළුවන්, අපි ළඟ ඉන්න ඕනම කෙනෙක්ට රෝගය තියෙන්න පුළුවන්. ඒ නිසා ගෙදර දරුවෝ ඉන්න දෙමව්පියෝ සහ වැඩිහිටියෝ අපි කල්පනාකාරී වෙන්න ඕනේ. අපි එළියට යනවා නම් රස්සාවට හරි වෙන යම් කටයුත්තකට, අත්‍යවශ්‍ය කටයුත්තකට මිසක් මේ දවස්වල අපි එළියට යන්න නරකයි. මොකද කොවිඩ් දෝරේ ගලා යනවා වගේ හරියට බෝ වෙනවා හැම තැනම කොවිඩ්. ඉතින් අපි දන්නේ නැහැ ඔබට තියෙනවද මට තියෙනවද කියලා. ඒ නිසා අපි හැමදෙනාම අර සෞඛ්‍ය පුරුදු ආපෞසරයක් කල්පනාකාරී වෙන්න ඕනේ. සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරන්න ඕනේ. මුඛ ආවරණ හරි විදියට දාගෙන ඉන්න ඕනේ. අද්දක හොදන්න ඕනේ. දුරස්ත භාවයේ තියාගන්න ඕනේ. ඊට අමතරව දැන් අත්‍තරම පෝෂ්‍යදායි ආහාර වේලක් අපිට ගන්න පුළුවන් නම් හොඳයි. ගෙදර ඉන්න දරුවන්ට කොවිඩ් තියෙනවා නම් ඒ දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන්, අපිට විවේකය ලබා දෙන්න පුළුවන් ආහාර ටික ඒ අවශ්‍ය විදිහට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දිය යුතුයි. Breaking.lk